ஐபான் கிலோபஸ் இருந்தினா பிரிகானவா தப்பி அது கொட்டாசன் வீடியோ மேல தவத்து வீடியோ சமக ඉතින් අදත් අපි දැක්ක කොටස් වෙනද පොළ බොල් රන් එක කන්ටිනියු වෙනවා ධනාත්මක භාවය එහෙම නැත්නම් පෙර දිනේට සංසන්දනාත්මකව ධනාත්මක මට්ටමකින් කොටස් වෙනද පොළ දින අවසානයේ සටහන් වෙනවා සමස්ත දශකේ ඉතින් අපි දැක්ක කොටස් වෙනද පොළ සමස්තයක් විදිහට ගත්තාම කොටස් එහෙම නැත්නම් බහුතර කොටස් වල අපි දැක්ක ඉල්ලුම තියෙනවා ආජකයන්ගේ විශේෂයෙන්ම සදේශීය ආජකයන්ගේ ඒ වගේම මේ අතර සමහර කොටස් දැක්ක අපි සබේම එහෙම නැත්නම් විකුණුම් පීඩනයක් ඇති වෙලා තියෙන මොකද පසුගිය කාලවල එහෙම නැත්නම් මේ මෑතක දිනවලදී අධික ලෙස ඉල්ලුමක් ඇති වුණ කොටස් නිසා ඉතින් සමස්තයක් විදිහට ගත්තාම බුල් धनात्मक गमन करे मे समस्त वेल इत सामग्रेक विशेष ब्रउन इन समागम येलो एसी समागम ब्रउन अंड कंपनी समागम ब्रउन सामूहन विशेष अद्दीन समस्यात्मक भाव वेडियम दायक प्रथम स्थान अद्दीन ब्रउन इन समागम दिवन स्थान येलो एसी समागम तुम्हें स्थान धनात्मक इहल उच्चावचन समस्या धनात्मक दिशे योग तीर ताक्षणिक विश्लेषण प्रतिपल ताक्षणिक विश्लेषण विश्लेषण मूलारंभ समस्तानेटाकर्धन सापेक्ष चीरहटेदश बिंदु अटक एक प्रमाण इहलायमक सटाहे मध्य एस एन पी दशक सटाहुना दिन अवसाने दिन सापेक्ष एक दहादश हाय तुनक प्रमाण पशु सीमा विद्यार धनात्मक विश्लेषण महत्वदायक
සමත පිළිටුම් ප්‍රමාණය පෙරදිනට සාපේක්ෂව 27.7% ප්‍රතිශතයක ඉහළ යෑමක් විදිහට තමයි සටහන් වුනේ. ඉහළ යෑමත් ඇත්තටම කැපී පෙනෙන ඉහළ යෑමක් කියලා කියන්න පුළුවන්. 27.7% තීව්‍රතාවයකින් ඉහළ යෑමක් කියලා අපිට මෙතනින් දකින්න පුළුවන්. හොඳයි. වැඩි කාලා වෙලා ගන්නතු අපි දැන් අවධානය යොමු කරමු දේශීය මිලදී ගණන් දෙසට. අදිනේ දේශීය මිලදී ගණන් වාර්තාන රුපියල් මිලියන 962.4% ප්‍රමාණයක්. ඒ වගේම මෙය පෙරදිනට සාපේක්ෂව 31.1% ඉහළ යෑමක් විදිහට තමයි සටහන් වෙන්නේ. මෙයත් ඇත්තටම කැපී පෙනෙන තීව්‍රතාව මට්ටමක ඉහළ යෑමක් කියලා කියන්න පුළුවන්. 31.1% ඉහළ යෑම පෙරදිනට සාපේක්ෂව දේශීය මිලදී ගණන්. ඒ වගේම දේශීය විකුණුම් දෙස අවධානය යොමු කරමු රුපියල් මිලියන 8708.29ක දේශීය විකුණුම් ප්‍රමාණයක් අදිනේ වාර්තා වුණා. ඒ වගේම ඊයේ දිනට සාපේක්ෂව 28.7% ඉහළ යෑමක් විදිහට තමයි සටහන් වෙන්නේ. මෙන්න බලන්න අදිනේ සදේශිකයාගේ ගනුදෙනු රටාව දෙස දේශීය විකුණුම් ප්‍රමාණය කැපී පෙනෙන තීව්‍රතාව මට්ටම වලින් ඉහළ ගිහිල්ලා තියෙනවා. විශේෂයෙන්ම පෙරදිනට සංසන්දනාත්මකව දේශීය මිලදී ගණන් වැඩිීමේ තීව්‍රතාවය අදිනේ වැඩි යගයක් ගන්නවා. පෙරදින මෙන්නව විකුණුම් පීඩනයේ වැඩි වුණ තීව්‍රතාවය තමයි අපි දැක්කේ. පෙරදිනේක ඉහළගයක් ගන්නවා. නමුත් අදිනේ ඒ නැවත වෙනස් වෙලා තියෙනවා. ඒකටත් අත්‍තරම හේතු වෙලා තියෙන්නේ අර පොටාස් ලෙවල බහුතර මානසික මට්ටම තමයි. ඉතින් ආජිකංගේ කෑදරකම කියන හැඟීම ඇති වෙනවා. අත්‍තරම පොටාස් වල මිල ඉහළ යනවා දැක්ක පමණින්. ඉහළ යනවා දැක්කහම තමයි ඒ දේ ඇති වෙන්නේ. ඉතින් එතකොට අර අධික ලෙස තියුණු ලෙස ඉහළ යන ගත්තහම සමස්ත ආජිකංගේ නැත්නම් බහුතර ආජිකංගේ මානසික මට්ටම නැත්නම් ඒ කෑදරකම කියන හැඟීම එක දැනකට ફોකස් වෙද්දී මේ වගේ දේවල් වෙන්න පුළුවන්. ඉතින් ඒක තමයි අත්‍තරම අද දිනේ විශේෂයෙන් සිදු වෙලා තියෙන්නේ. මොකද තාක්ෂණානුකූලව ගත්කල තාක්ෂණානුකූලව අපි දකින අවස්ථා එක දිනකින් හෝ දවස් දෙකකින් ඇති වෙන්නේ නැහැ. ඒ අවස්ථාවක් දකින්නවා කියන්නේ එහෙම නැත්නම් හරි තැනදී ඒ අවස්ථාවෙත් හරි තැනදී නිවැරදි තැනදී දකින්නවා කියන්නේ අතරම ඉන්පසුව කෑදරකම් පෙරදරිව ඒවා කෙසේ හෝ ඉමෝෂනල් ට්‍රේඩින් කරන හැම කෙනාම මිලට ගන්න කොටසකින් අර තාක්ෂණික විශ්ලේෂණයට අනුව කොටස් වල ගණනු කරන කෙනාගේ පෝට්ෆෝලියෝ එක නැත්නම් CDS බැලන්ස් එක තමයි වර්ධනය වෙන්නේ. ඉතින් ඕක තමයි මේ විශේෂත්වය. හොඳයි. අපි දැන් විදේශීය ගනුදෙනු දෙසට අවධානය යොමු කරමු. රුපියල් මිලියන 77.61ක විදේශීය මිලදී ගනු ප්‍රමාණයක් අදිනේ වාර්තා වෙලා තිනවා. ඒ වගේම මේ පෙරදිනට සාපේක්ෂව 68.5% පසුබැසීමක් විදිහට තමයි සටහන් වෙන්නේ. ඒ වගේම අදින තුල විදේශීය විකුණුම් වාර්තා වුණා. රුපියල් මිලියන 374.71ක ප්‍රමාණයක. ඒ වගේම මේ පෙරදිනට සාපේක්ෂව 8.1% ඉහළ යෑමක් විදිහට තමයි සටහන් වෙන්නේ. එහෙනම් අදිනේත් අපිට සුපුරුදු විදිහට ශුද්ධ විදේශීය විකුණුම් ප්‍රමාණයක් තමයි දැක් ගන්න ලැබෙන්නේ. ඒ වගේම සුපුරුදු විදිහට ශුද්ධ දේශීය මිලදී ගනු ප්‍රමාණයක් දැක් ගන්න පුළුවන්. ඒ වගේම අදිනේ ගනුදෙනු වල මුළු කොටස් ප්‍රමාණය කැපී පෙනෙන ඉහළ යෑමක් පෙන්නුම් කරනවා. ඊයේ දිනට සාපේක්ෂව 36.2% ඉහළ යෑමක් විදිහට තමයි සටහන් වෙන දින අවසානයේදී. ඒ වගේම සිදුවන මුළු ගනුදෙනු ප්‍රමාණය 11.5% ඉහළ යෑමක් පෙන්නුම් කරනවා පෙර දිනට සංසන්දනාත්මකව. ඉතින් අදිනේ ගනුදෙනු වල මුළු කොටස් ප්‍රමාණය ඉහළ යෑම ඇත්තටම අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් දෙයක්. විශේෂයෙන්ම ගනුදෙනු එම නැත්නම් සමසම දශකයේ ධනාත්මක භාවයට වැඩිම දායකත්වයක් දක්වපු කොටස් දෙස බලද්දී නමුත් අදිනේ සිදුවන මුළු ගනුදෙනු ප්‍රමාණය කැපී පෙනෙන ඉහළ යෑමක් පෙන්නුම් කරනවා. එතනින් අපිට පේනවා කොටස් තුනකල සමත පිළිවෙතම ප්‍රමාණයට ලැබිලා තියෙන දායකත්වයේ විශේෂයෙන්ම අදිනේ කර්ම කලින් සඳහන් කරා වගේ යන්නම් කොටස් වලට දැඩි ඉල්ලුමක් පැවතිලා දිනවා. ඉතින් ඒ දේ මෙතනම උඹට පැහැදිලි වෙනවා. හොඳයි. දැන් අපි අවධානය යොමු කරමු අදින තුල වැඩිම පිළිවෙතම ප්‍රමාණයක් වාර්තා කරපු කොටස් දෙසට. මම හිතන්නේ මේ ලයිස්තුව කියවන්න කලින් ඔබ දැන් දන්නවා ඉතින් ප්‍රථම ස්ථානයේ ගන්නේ මොන කොටසද කියලා. ප්‍රවුන්සින් මෙසන් සමාගමේ කොටස තමයි ඒ. රුපියල් මිලියන 4,074.28ක පිළිවෙතම ප්‍රමාණයක් අදිනේ වාර්තා කරලා තිනවා. ඇත්තටම කිව්වොත් අදිනේ සමස්ත පිළිවෙතම ප්‍රමාණය. සමස්ත කොටස් එල්ලකොල පිළිවෙතම ප්‍රමාණයෙන් 145කට වැඩි පිළිවෙතම ප්‍රමාණයක් වාර්තා කරලා දෙන්නේ මේ ප්‍රවුන්සින් මෙසන් සමාගමේ කොටස. ඔබට ඒක පැහැදිලි වෙනවා ඇති මේ සංඛ්‍යාත්මක අගයෙන් 50කටත් කිට්ටුවක් තමයි එමාගේ අපිට ගන්න එකලොත් ලබා ගන්න පුළුවන්. ඒ වගේම ලයිස්තුවේ දෙවන ස්ථානයේ රැඳෙන්නේ BPPL Holding සමාගමේ කොටස. රුපියල් මිලියන 1,343.44ක පිළිවෙතම ප්‍රමාණයක් අදිනේ වාර්තා කරලා තිනවා. ඒ වගේම තුන්වන ස්ථානයේ රැඳෙන්නේ LOC Holding සමාගමේ කොටස. රුපියල් මිලියන 454.3ක පිළිවෙතම ප්‍රමාණයක් අදිනේ වාර්තා කරලා තිනවා. ඒ වගේම සිවුන ස්ථානයේ විදිහට රුපියල් මිලියන 389.91ක පිළිවෙතම ප්‍රමාණයක් වාර්තා කරපු එක්ස්ප ලංකා සමාගමේ කොටස අපිට දැක් ගන්න පුළුවන්. සහ අවසාන වශයෙන් ජෝන් කීල් සමාගමේ කොටස රුපියල් මිලියන 267.36ක පිළිවෙතම ප්‍රමාණයක් අදිනේ වාර්තා කරලා තිනවා. ඉතින් ඒ ඔබ දැක්කේ අදිනේ වැඩිම පිළිවෙතම ප්‍රමාණය වාර්තා කරපු කොටස් පහ. අපි දැන් අවධානය යොමු කරමු අදින තුල වැඩිම කොටස් ප්‍රමාණයක් ගණන් කොටස් ඇසර මෙම ලයිස්තුවේ ප්‍රථම ස්ථානය ගන්නේ බ්‍රවුන් සිමෙන්සන් සමාගමේ කොටසමයි. කොටස් මිලියන 616.2ක ප්‍රමාණයක් අදිනේ ගණන් වෙලා තිනවා. ඒ වගේම දෙවන ස්ථානය ඉන්ද්‍රසීල ඇස්ෆල්ට් සමාගමේ කොටස හිමි කර ගන්නවා. කොටස් මිලියන 170.67ක ප්‍රමාණයක් ගණන් වෙලා තිනවා අදිනේ. ඒ වගේම තුන්වන ස්ථානයේ විදිහට BPPL Holding සමාගමේ කොටස අපිට දැක් ගන්න පුළුවන්. කොටස් මිලියන 83.95ක ප්‍රමාණයක් අදිනේ ගණන් වෙලා තිනවා. ඒ වගේම LOC Finance සමාගමේ කොටස මිලියන 22.9ක ප්‍රමාණයකුත් Softlogic Capital සමාගමේ කොටස අවසාන වශයෙන් කොටස් මිලියන 20.37ක ප්‍රමාණයකුත් අදිනේ තුල ගණනුරණ විදිහට අපිට දැක් ගන්න පුළුවන්. ඉතින් ওই කොටස් පහ තමයි අදිනේ වැඩිම කොටස් ප්‍රමාණයක් ගණනුරණ කොටස් ලයිස්තුවේ මුල් ස්ථාන පහ හිමි කරගන්නේ. හොඳයි. ඒත් සමගින් අපි දැන් අවධානය යොමු කරමු අදිනේ තුල විදේශීය ගණනුන් දෙසට කැපී පෙනෙන විදේශීය මිලදී ගණන් සහ විකුණුම් ප්‍රමාණ වාර්තා කරපු කොටස් මොනවද කියලා බලමු. මුලින්ම විදේශීය මිලදී ගණන් දෙසට අවධානය යොමු කරමු. බ්‍රවුන්සින් ඉන්වෙස්ට්මන්ට් සමාගමේ කොටස තමයි අදිනේ වැඩිම විදේශීය මිලදී ගණන් ප්‍රමාණය වාර්තා කරලා තින්නේ. රුපියල් මිලියන
ධනාත්මක භාවයක් අපිට දැක් ගන්න පුළුවන් වුණා බලාපොරොත්තු වෙන විදිහටම.
बाधक मट्ट मे वीडियो आरंभे प्रसार सरासी हत मट्टीर्णात्मक मट्ट बाधक मट्ट सदन मट्टी विश्लेषण अधिक धनात्मक भाव अडूट बलापुर विश्लेषण विश्लेषण सत्यांत वीडियो आई बोन।